ඊට පස්සේ අපි බලමු අම්ල භෂ්ම දර්ශක. අම්ල භෂ්ම දර්ශක. අම්ල භෂ්ම දර්ශක. ඉතින් අම්ල භෂ්ම දර්ශක කියලා කියන්නේ අපි මුලින් බලමු දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා. දර්ශකයක් කියලා කියන්නේ ඉතින් ද්‍රාවණයක pH අගය, ද්‍රාවණයේ pH අගය එක්තරා අගයකට වඩා වැඩි වන විට ඒ ද්‍රාවණයේ ඒ දර්ශකයේ එක වර්ණයකුත්, ඒ ද්‍රාවණයේ pH අගය තව අගයකට වඩා අඩු වෙනකොට ඒ දර්ශකයේ තවත් වර්ණයකුත් පෙන්වන ද්‍රව්‍යයකට අපි කියනවා අම්ල භෂ්ම දර්ශකයක් කියලා. ඉතන pH අගය pH 1, pH 1 සහ pH 2 කියලා. මේ pH 1 සහ pH 2, මේ pH 1. ඉතින් මේ pH 1 කියන්නේ අම්ල භෂ්ම දර්ශකය මෙන්න මේ ද්‍රාවණයේ pH අගය pH 1 කියන අගයකට වඩා වැඩි වෙනකොට මේ දර්ශකය මේ ද්‍රව්‍යයේ එක වර්ණයක් පෙන්වනවා. ඒ වගේම මේ ද්‍රව්‍යය මේ ද්‍රාවණයේ pH අගය pH 2 කියන අගයට වඩා අඩු වෙනකොට මේ ද්‍රාවණයේ pH අගය මේ ද්‍රව්‍යයේ පැහැය තවත් වර්ණයක් පෙන්වනවා. يعني තවත් පැහැයක් පෙන්වනවා. ඒතර මෙන්න මේ වගේ ද්‍රව්‍යයකට තමයි අපි කියන්නේ අම්ල භෂ්ම දර්ශකයක් කියලා. ඒතර මේ අම්ල භෂ්ම දර්ශක කියලා කියන්නේ අම්ල භෂ්ම දර්ශක පිළිබඳව වාදයක් මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ ඔස්වල්ඩ් විසින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර මේ අම්ල භෂ්ම හැදිලා තියෙන්නේ අම්ල භෂ්ම දර්ශක හැදිලා තියෙන්නේ දුර්වල අම්ල හෝ දුර්වල භෂ්ම මගින්. ඒතර අම්ල භෂ්ම දර්ශක කියලා කියන්නේ මොනවද? එක්ක දුර්වල අම්ල, එහෙම නැත්නම් දුර්වල භෂ්ම. ඒ නිසා අපි සාධාරණ වශයෙන් මේ අම්ල භෂ්ම දර්ශක හඳුන්වනවා HIN වලින්.